දේශනා. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංගරුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. කල්යාණ මිත්‍රු, අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නින් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, වසාන ධර්මදේශනා මාලාවේ අද දවසේ ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ සලහායතන පිළිබඳව. සලහායතන කියලා කියන්නේ චක්ක ආයතන, ඇස කියලා ආයතනයක් තියෙනවා. සෝත ආයතන කිය, කන කියලා ආයතනයක් තියෙනවා. ඒ වගේම නාසය කියලා ආයතනයක් තියෙනවා. දිව කියලා ආයතනයක් තියෙනවා. කය නම් වූ ආයතනයක් තියෙනවා. මනස නම් වූ ආයතනයක් තියෙනවා. මේවට කියනවා මොකද්ද? සලහායතන කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, මහණෙනි, යම් තැනක ඇස උපදිනවා නම් දුක්ඛස්සේ සංඋප්පාදු, ඒ ඉපදුනේ දුකයි. යම් තැනක ඇසක් පවතිනවා නම් ඒ පවතින්නේ රෝගාණං තితి, රෝගියෝ තමයි පවතින්නේ. ඇසක් ඉපදුනා කිව්වේ මොකක්ද? ඉපදුනේ දුක ඉපදුනා. ඇස පවතිනවා කියන්නේ රෝග පවතිනවා. ඇස පහළ වුණා කියන්නේ ජරා මරණස්ස පාතු භවෝ, වයසට යෑම පහළ වුණා, මරණේ පහළ වුණා. එහෙනම් මොකක්ද ඇස ලැබුණා කියලා? ලැබුණේ දුක ලැබුණා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ වගේම යම් තැනක කණේ උපතක් තියෙනවා නම් ඒ ඉපදුනේ දුකයි. යම් තැනක කණක් පවතිනවා නම් ඒ පවතින්නේ රෝග. යම් තැනක කණ පහළ වුණා නම් ඒ පහළ වුණේ මොනවද? ජරා මරණ දෙක. යම් තැනක නාසය, දිව, ශරීරය, මනස ඉපදුනා නම් ඒ ඉපදුනේ මොකක්ද? දුක ඉපදුනා. යම් තැනක ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පවතිනවා නම් එතන පවතින්නේ මොකක්ද? රෝගයන්ගේ පැවැත්මයි, රෝගාණං තితి. යම් තැනක ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පහළ වුණාද ජරා මරණස්ස පාතු භවෝ, ඒ පහළ වුණේ මොකද්ද? වයසට යෑම පහළ වුණා, මරණේ පහළ වුණා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතය දිහා නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ ජීවිතය තුල තියෙන්නේ දුක පිණිස සකස් වූ දෙයක්. මේ ජීවිතය කියන්නේ දුකටයි දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ ඇස අවබෝධ කරගන්න බැරි වුණ නිසා බොහෝ කාලයක් මේ සංසාරයේ මේ සත්‍යය සැරිසරාගෙන යනවා. මේ කන, නාසාදී ආයතනයන් අවබෝධ නොවුන නිසා
කෙරවලක් නැති සසර ගමනක මේ සත්‍යය සැරිසරාගෙන යනවා. සම්මා සම්බුදු කෙනෙක් තමයි පින්නුතුනි ලෝකයට පහළ වෙලා ඒ අන්ධකාර ලෝකයට පෑයු හිරු වගේ ලෝකයාට වැහුණ මේ ජීවිත යථාර්ථය පෙන්වා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ ඇස කියන්නේ මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා මේ ඇස චක්කුම් බික්කවේ ජාති ධම්මං. ඇස කියන්නේ මහණෙනි ඉපදීම ස්වභාවය කරගත් එකක්. චක්කුම් බික්කවේ ජරා ධම්මං. ඇස කියන්නේ මහණෙනි වයසට යෑමට අයිති දෙයක්. ඇස මොකට අයිති දෙයක්ද? වයසට යෑමට අයිති දෙයක්. ඇස කියන්නේ ව්‍යාධි ධම්මං, ලෙඩවීමට අයිති දෙයක්. ඇස කියන්නේ මරණ ධම්මං, මරණයට අයිති දෙයක්. එහෙනම් පින්නුතුනි ඇස උපදින තාක් ඇස අයිති ජරාවට නම් ජරාවෙන් මිදෙන්න ක්‍රමයක් නැහැ. ඇස අයිති ලෙඩවීමට නම් ඇස උපදින තාක් ඇසේ ස්වභාවය මොකද්ද? ලෙඩවීමමයි. එහෙනම් ලෙඩවීමෙන් ඇස උපදින තාක් අත්මිදින්න පුළුවන් කමක් නැහැ. ඇස උපදින තාක් මරණයෙන් අත්මිදින්න පුළුවන් කමක් නැහැ. හේතුව මොකද? ඇස කියන්නේ මරණයට අයිති දෙයක්. ඇස මරණයට අයිති දෙයක් නිසා ඇස උපදින තාක් මරණේ තියෙනවා. ඒක කිසිවෙකුට නවත්තන්න බෑ. මේ ලෝකෙ දෙවියෙකුටවත් කිසිම කෙනෙකුට බ්‍රහ්මයෙකුටවත් තමාගේ කැමැත්ත මතවත් මේ ජරා මරණ ආදිය නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ ඇස කියන්නේ ස්වභාවයෙන්ම වයසට යෑම උරුම කරගත්ත දෙයක්. ඇස කියන්නේ ස්වභාවයෙන්ම ලෙඩවීම උරුම කරගත්ත දෙයක්. ඇස කියන්නේ ස්වභාවයෙන්ම මරණය උරුම කරගත්ත දෙයක්. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ ඇසෙන් අත්මිදින තාක් මේ සත්‍යයට මේ දුක උරුම වෙනවා. එනිසා පින්නුතුනි ඒ භාග්‍යතුන් වහන්සේ මේ ඇස අවබෝධ කරගන්න ධර්මයක් ලෝකෙට දේශනා කළා. ඇස අවබෝධ කරගන්න ආකාර පෙන්වා දුන්නා. එනිසා අපි ඉතා හොඳින් ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය ඉගෙන ගන්නට ඕන. ඒ ධර්මය ඉගෙනගෙන ශ්‍රද්ධාවෙන් ඒ ධර්මය අදහා ගන්න ඕන. අදහා ගන්නවා කියන්නේ මොකද්ද? විශ්වාස කරනවා. මොකද මේ භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නා කෙනෙක්, සියල්ල දකින කෙනෙක්, මෙලොව පරලොව අවබෝධ කළ කෙනෙක්. එනිසා පින්නොතිනි බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ඒ වදාළ දේ ඒ ආකාරමයි, වෙන ක්‍රමයක් නැහැ. එනිසා පින්නොතිනි අපගේ භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා වදාලා පින්නොත් මහණෙනි මා වදාළ ධර්මය, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අදවත්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටපු කාලෙදීවත් අනාගතයේදීවත් හේතු සහිතව කරුණු සහිතව ගරහා කොට බැහැර කරන්න පුළුවන්. මේක බොරුවක් මොන අසත්‍යයක්ද කියලා මේ ධර්මය බැහැර කරන්න පුළුවන් දෙවියෙක්වත් මාරයෙක්වත් බ්‍රහ්මයෙක්වත් දෙව් මිනිසුන්ගෙන් යුතු ලෝකේ පහළ වෙන බවක් මහණෙනි මා නොදකිමි කියලා කියනවා. ඒකට හේතුව මොකද? බුදුරජාණන් වදාළේ සත්‍යයක්. මොකද්ද වදාළේ? සත්‍යයක්. ඒ සත්‍යය දේශනා කරපු වෙලාව ඔබ දන්නව ඇති, දෙවිවරු ගෝසා පැවැත්තුවා. බරණැස ඉසිපතන විගදායේදී දෙවිවරු දහම් ගෝසා පැවැත්තුවා. ඒ කාන්තෙන් ඒ භාග්‍යතුන් වහන්සේ පවත්වන ලද මේ ධර්ම චක්‍රය අනිත් පැත්තට හරවා යවන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා දෙවිවරු ගෝසා කළා. එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය සත්‍යයක් වෙන්නත්. ඒ සත්‍ය යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒ කාන්තෙන් ඒ කෙනා ජරා මරණ දුකින් අත්මිදිනවා. මේ ජරා මරණ දුකින් අත්මිදෙන්නට
ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැර මේ ලෝකේ වෙන මගක් නැහැ. වෙන මගක් නැත්තේ මොකද? මේ ජීවිතය අවබෝධ කරපු වෙන ශාස්ත්‍රවරයෙක් ලෝකේ නැහැ. ජීවිතය අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අපට ජීවිතය ගැන කියලා දුන්නා. පටිච්ච සමුප්පාද ධර්මය ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා. මේ ඇස කියලා දෙයක් තියෙනවා. ඔබ ඉතිරි කොටස් ඉගෙන ගත්තා. ඒතර අද අපි කතා කරන්නේ සලහයතන ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආයතන හටගන්නේ කොහොමද? ධාතු හයක් මෞකසක බැස ගන්නවා. ධාතු කීයක්ද? හයක් බැස ගන්නවා. මොනවද ඒ? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ඔක්කන්තියා සති නාම රූපං. මේ ධාතු හය මෞකසේ බැස ගැනීම ඇති කල්ලි නාම රූපය හට ගන්නවා. නාම රූප කිව්වේ මොනවද? රූපය කිව්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු. ඒ ධාතුගෙන් හටගත්ත දේ. නාමය කියලා කිව්වේ විඳීම, හඳුනා ගැනීම, චේතනා පහළ වීම, ස්පර්ශය, මනසිකාරය කියන මේ පහ. මේකට කියනවා නාම රූප කියලා. ධාතු හයක් මෞකසේ බැසගත්තාම ඔය නාම රූපියෝ මෞකසේ හටගන්නවා. නාම රූප පත්‍ය සලහයතනම්. ඒ නාම රූප ප්‍රත්‍යයෙන් ඒ මෞකස තුල ඇස හටගන්නවා. කන හටගන්නවා. නාසය හැදෙනවා. දිව හැදෙනවා. කය හැදෙනවා. මනස හැදෙනවා. එතන මෞකසේ මේ ඇස්කම් ආදී මේවා හැදුනට පස්සේ මොකද වෙන්නේ? ඇස හැදුනට පස්සේ ඇසේ ස්පර්ශය තියෙනවා. කන හැදුනට පස්සේ මොකද තියෙන්නේ? කනේ ස්පර්ශය තියෙනවා. නාසය හැදුනට පස්සේ නාසයේ ස්පර්ශය තියෙනවා. දිව හැදුනට පස්සේ දිවේ ස්පර්ශය තියෙනවා. කයක් හටගත්තාම කයේ ස්පර්ශය තියෙනවා. මනස හටගත්තාම මනසේ ස්පර්ශය තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ඇසනම් වූ ධාතුව, ඇසනම් වූ ස්වභාවය නිසා තමයි ඇසේ ස්පර්ශය හටගන්නේ. ඇසේ ස්පර්ශය නිසා ඇස හටගන්නව නෙවෙයි කිව්වා. ඇස හටගන්නේ මොකක් හටගත්තාමද? ඇස හටගත්තාමයි. ඇසේ ස්පර්ශය හටගන්නේ ඇස හටගත්තාමයි. ඇසේ ස්පර්ශය නිසා ඇස හටගන්නව නෙවෙයි. චක්කු ධාතු පටිච්ච භික්කවේ උපජ්ජිත චක්කු සම්පස්සෝ කියලා වදාලේ. නෝ චක්කු සම්පස්සම් පටිච්ච උපජ්ජිත චක්කු ධාතු. ඇස නිසා මහණෙනි ඇසේ ස්පර්ශය හටගන්නව, ඇසේ ස්පර්ශයෙන් නිසා ඇස හටගන්නව නොවේ කියනවා. එහෙනම් හොඳට ඉතා පැහැදිලි මේ ඇස හටගත්තා කියලා කියන්නේ මොකද්ද හටගත්තේ? දුක හටගත්තා. දුක හටගත්තාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනාට ඒ දුක ගැන අවබෝධයක් නැහැ. ඇයි සංසාරයේ කෙරවලක් නැතුව අපි ගමන් කරගෙන ඉද්දී අපි සසර ආවේ අවබෝධයක් ඇති වෙලා නෙවෙයි. සසර ආවේ කොහොමද? අවිද්‍යාව නිසා. ඒතුළේ අවිද්‍යාව ජීවිතය තුළ දැන් උපන්න සත්‍යය තුළ වැඩ කරනවා. ඉදුරේ අවිද්‍යාව බුදුරජාණන් වදාළේ කොහොමද? ආරම්භක තැනක් පෙන්වන්න බෑ කියලා. ඒ අවිද්‍යාව ඇතුව තමයි මෞකසක ඉපදුනේ. ඒ අවිද්‍යාව දැන් වැඩ කරනවා. වැඩ කරනකොට මොකද වෙන්නේ? ඇහෙන් රූප දකිද්දී මොකද වෙන්නේ? රාග සහිත වෙනවා. ඇහෙන් රූප දකිද්දී අසුබ දේ පේන්නේ කොහොමද? සුබයි වගේ. අනිත්‍ය දේ පේන්නේ කොහොමද? නිට්ටයයි වගේ. දුක පේන්නේ කොහොමද? සැපයි වගේ. අයිතිකාරයෙක් නැති දේ පේන්නේ කොහොමද? අයිතිකාරයෙක් ඉන්න දෙයක් වගේ. මේකට කියනවා මෝහය කියලා. මේ මෝහයෙන් ආයෙත් මොකද වෙන්නේ? ආයෙමත් මේ අවිද්‍යාව පෝෂණය වීමෙන් චුත වෙනවා. ආයෙමත් චුත වී ගියාම ආයෙම සසර යද්දී ලැබෙන්නේ මොකක්ද? ඇස ලැබෙනවා. කන ලැබෙනවා නේද? නාස, දිව, ශරීර, මනස ලැබෙනවා. ඒ ලැබෙනකොට ආයෙමත් මොකද වෙන්නේ? ජරාව, මරණය,
සෝක, කායික දුක්, මානසික දුක් සියල්ලම ලැබෙනවා. එනිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ ධර්මය අපි හොඳින් ඉගෙන ගත්තොත් අපට පුළුවන්කම ලැබෙනවා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිළිසරණ ලබන්න. ඒ පිළිසරණ ලබන්න නම් අපි ධර්මය හොඳින් ඉගෙනගෙන ඒ ධර්මය මුලින්ම කරන්න තියෙන්නේ විශ්වාස කරන්නට ඕන. පළවෙනි එක තමයි ධර්මය විශ්වාස කරන එක. අදහනවා කියලායි කියන්නේ. සැක කරන්නේ නැහැ. ඒ විශ්වාස කළාට පස්සේ එතන ඉඳන් ඒ කෙනාට නුවණින් විමසන්න හැකියාව ලැබෙනවා. මොකද නුවණින් විමසද්දි සැකයක් නැහැ. සැක තියෙන කෙනාට නුවණින් විමසන්න බෑ. විමසන්න ගියාට පස්සේ මේක හරිද දන්නේ නැහැ, වැරදිද දන්නේ නැහැ, ආදී සැකයේදී ධර්මයේ වැටෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කරන්න ඕන දේ තමයි ධර්මය අහලා ශ්‍රද්ධාව උපදව ගන්නට ඕන. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ දේ සත්‍යයක් කියලා. නැතුව මේ සංසාරේ අපි මේ සැරිසරාගෙන ගියා කියලා අපිට පින්නොතිනි සංසාරය තුල සැලසෙන සිතක් නැහැ. දැන් සැලසෙලා තියෙනවද අපිට සිතක්? අපිට මේ උපන්න ජීවිතේ මොනවද ලැබිලා තියෙන්නේ? කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපන් සත්‍යයට ජරා මරණ ඇර වෙන මොකුත් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, රජතුමනි උපන්න සත්‍යයට වයසට යෑමයි මරණයයි හැර මොකුත් නැහැ කියලා. තියෙනවද? මොකුත් නැහැ. වයසට යෑමයි මරණයයි හැර මොකුත් නැහැ කිව්වා. එහෙනම් මේ රටාවටම ආයම සසර යනවා නම් කල්ප ගණනාවක් ගියත් ජරා මරණ හැර මේ සසරේ Tamanට අත්වෙන සෙතක් නැහැ. මරණය කියන්නේ මහා දුක්ඛිත දෙයක්. ජරාව කියන්නේ සුවදායක දෙයක් නෙවෙයි, ඒක දුක්ඛිත ස්වභාවයක්. මේ ජරා මරණ කියන සියල්ලම ලැබුණේ ඇස ලැබීමත් එක්කයි. බුදුරජාණන් වහන්සේ නිසා පෙන්වා වදාලා, මහණෙනි මේ ඇස ගැන යම් කෙනෙකුට අවබෝධ නොවුනොත් චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. ඇස ගැන මහණෙනි දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඇත්ත ස්වභාවය. ඒ කියන්නේ ඇසේ ඇත්ත ස්වභාවය දකින්නේ නැත්නම් රූපේ අජානං අපස්සං යථා භූතං. රූපයන්ගේ යථා ස්වභාවය මොකද්ද කියලා දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් චක්කු විඤ්ඤාණේ අජානං අපස්සං යථා භූතං. ඇසයි රූපය නිසා ඇතිවෙන ඇසේ විඤ්ඤාණය ගැන යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඇසයි රූපයයි විඤ්ඤාණය එකතු වෙනවා. ඒකට කියනවා ඇසේ ස්පර්ශය කියලා. මේ ස්පර්ශය ගැන දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් යථාර්ථය. ඒ වගේම ඇසේ ස්පර්ශයෙන් හටගන්නව සැප දුක් උපේක්ඛා කියලා විඳීම්. මේ විදීම් පිළිබඳව දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඇත්ත ස්වභාවය මොකද වෙන්නේ? එයා ඇසට ඇලෙනවා. චක්කුස්මින් සාරජ්‍යති. ඇස කෙරෙහි රාග සහිත වෙනවා. ඇයි රාග සහිත වෙන්නේ? ඇස ගැන අවබෝධ නැහැ. ඇස ජරාවටපත් වෙන දෙයක් කියලා දන්නේ නැහැ. ඇස මරණයටපත් වෙන දෙයක් කියලා දන්නේ නැහැ. ඇස අනාත්ම දෙයක් කියලා දන්නේ නැහැ. ඇසගෙන බුදුරෙන්සි වදාලේ කොහොමද මේක පැරණි කර්මයක් කියලා එයා දන්නේ නැහැ. දන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඇසට ඇලෙනවා. ඇසට විතරක් නෙවෙයි රූප ගැන දන්නේ නැති නිසා රූපවලත් ඇලෙනවා. ඊළඟට ඇසයි රූපයයි නිසා ඇති වෙන ඇසේ විඥානය, ඇසේ විඥාණයටත් ඇලෙනවා. ඇසයි රූපයයි විඥානය එකතු වීම නම් වූ ඇසේ ස්පර්ශයටත් ඇලෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම්. ඒ කියන්නේ සැපසහගත අරමුණක් ආවොත් සැප දැනෙනවා. දුක්සහගත අරමුණක් ආවොත් දුක දැනෙනවා. ඒක විඳිනවා. මධ්‍යස්ථ අරමුණක් ආවොත් ඒ කියන්නේ සැපක් තේරෙන්නෙත් නැහැ, දුකක් තේරෙන්නෙත් නැහැ. අරමුණක් ඇවිත් තියෙනවා හැ ඉදිරියට. එතකොට මොකද වෙන්නේ? මධ්‍යස්ථ වෙන්නවා. ඒකත් විඳීමක් තියෙනවා. මොකද ඇහැ රූපය විඥාන එකතු වෙලා තියෙනවා. අරමුණින් සැප උපදවන බව නැහැ. අරමුණ දුක උපදවන බව නැහැ. ඒ නිසා මෝහයෙන් ඉන්නවා. ඒකට කියනවා
උපේක්ෂාව කියලා. මේ උපේක්ෂාවත් දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඒ කෙනා මොකද වෙන්නේ? ඒකටත් ඇලෙනවා. ඇලුනම මොකද වෙන්නේ? එයා මේ ඇස කන නාසය දිව ශරීරය මනසත් එක්ක එකතු වෙනවා. එකතු විලා වාසය කරද්දී සම්මූලස මෝහයටපත් වෙනවා, මුලා වෙනවා. මම කියලා හිතෙනවා, මගේ කියලා හිතලා මුලා වෙනවා. මුලා වුණා මොකද වෙන්නේ? ආස්වාදානු පස්සිනෝ විහෙරති. ඇහි ආස්වාදයේ බල බල ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඇහෙන් රූප බලලා ශා ලස්සනයි කියක සතුට වෙනවා. අමනාපය වෙනකොට ඒවට ගැටි ගැටි ජීවත් වෙනවා. ආස්වාදයේ බල බල ජීවත් වෙනකොට මොකද වෙන්නේ? පංච උපාදාන කන්දා උපචයං ගච්ඡති. ආයමත් උපතක් කරා යන්න පංච උපාදාන ස්කන්ධයක් රැස් වෙනවා. ආයමත් උපතක් කරා යන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන වූ රැස් වෙනවා. පුනර්භවයේ ඇති කරන්නා වූ තණ්හා වැඩෙනවා. ආයමත් මොකද වෙන්නේ? ආයම කායික මානසික පීඩා ඇතිවිලා ආයමත් දුකට වැටෙනවා. මේ විදියට තමයි සංසාරේ නැවත නැවත හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය විදිහමයි කනගෙන නාසය දිව ශරීරයේ මනසගෙන යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්. ඒ වගේම ඒ ඇස කන නාසය දිව ශරීරයේ මනසට ගෝචර වෙන ශබ්ද, ඒ වගේම කියන්නේ ඇසට ගෝචර වෙන්නේ මොනවද? රූප. කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, සිතට අරමුණු. මේවා ගැන දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්, සය ආකාර විඥානය ගැන අවබෝධයක් නැතිනම්, ස්පර්ශය ඇති වෙනව අවබෝධයක් නැහැ, මෝහයටපත් වෙලා තමාය කියලා වැළඳගෙන වාසය කරනවා නම්, ස්පර්ශයෙන් හටගන්න වේදනාව ඇතිවිලා නැතිවිලා යනවා. හැබැයි යාට තේරෙන්නේ නැහැ. ඒ ගැන මෝහයකින් වාසය කරනවා නම් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා ඒ කෙනා මේ ආයතන හයටම ඇලෙනවා. බාහිර ආයතන හයටත් ඇලෙනවා. ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පහසටත් ඇලෙනවා. හය ආකාර විඥාණයටත් ඇලෙනවා. ස්පර්ශයටත් ඇලෙනවා. විඳීමටත් ඇලෙනවා. ඇලුනම මොකද වෙන්නේ? මෙයා මේ ජීවිතයේත් එක්ක තෘෂ්ණාවෙන් එකතු වෙනවා. තෘෂ්ණාවෙන් එකතු වුණාම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මොකද වෙන්නේ? යා සම්මූලස මෝහයටපත් වෙනවා, මුලා වෙනවා. මේක මමය, මාගේ, මගේ ආත්මය කියලා මෝහයටපත් වෙනවා, මුලා විලා ජීවත් වෙනවා. ඊට පස්සේ චුට්ටක් කාගෙන්වත් අරද්දක් වෙන්නත් බෑ. ඊට මොකද වෙන්නේ? Tamanට සියලු අකුසල ධර්මෙව හට ගන්න පටන් ගන්නවා. මුලාවෙන් වාසය කරද්දී මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා. මොකටද රැස් වෙන්නේ? ආයමත් උපතක් පිණිස රැස් වෙනවා. තණ්හාව වැඩිලා යනවා. ඒ තණ්හාවෙන් තමයි ආය දුක හදන්නේ. ආයමත් තණ්හා වැඩුණා නම් ආයමත් කායික මානසික දුක් පීඩා ඇති මේ සංසාරයට ඇදගෙන වැටෙනවා. ඔය විදිහට තමයි පින්නතුනි මේ දුක හටගන්නේ. ඕක තමයි කියන්නේ දුකේ හටගන්න ආකාරය කියලා. කොහොමද දුක හටගත්තේ? ඇස ගැන අවබෝධ නැති නිසා ඇසට ඇලුනා. ඒකයි බුදුරජාණන් වදාළේ, මහණෙනි යම් කෙනෙක් චක්කුං අබිනන්දති සෝ දුක්ඛං අබිනන්දති. යමෙක් ඇස සතුටෙන් පිළිගන්නවාද ඔහු දුක පිළිගන්නවා. හැබැයි අපි කියන්නේ කොහොමද? අපි දුකට කැමති දැහුවොත් අපි කියනවා මොකද්ද? අපි දුකට කැමතිද? අපෙන් ඇහුවොත් අපි කියනවා අපි දුකට කැමති නැහැ කියලා. අපෙන් ඇහුවොත් අපි ඇසට කැමතිද කියලා? අපිට මොකද කියන්න තියෙන්නේ? අපි ඇසට කැමතියි කියනවා. අපි දුකට අකමැති කියනවා අපි ඇසට කැමති. අපි දුකට අකමැතිලු. හැබැයි අපි රූපවලට කැමති. අපි දුකට අකමැති කියලා දුකට අයිති දේවල් වලට කැමති වෙනවා. ඇස නිත්‍යද අනිත්‍යද? අපින්නත් නී
ඇස නිතිද අනිත්‍යද? ඇස අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. එහෙනම් අපි මේ මොකටද කැමති වෙන්නේ? ඇසට කැමති වෙනවා කියලා. අපි දුකට කැමති වෙනවා. අපි කියනවා දුක අකමැතියි කියලා. අපි දුක අකමැතියි කිව්වාට අප ඇසට කැමති තාක්කල් අපරිමුත්තා දුක්ඛස්මාති වදාමි. දුකින් නොමදුනේ යයි කියමි. ඒ කියන්නේ දුකින් මිදෙන්නේ නැහැ. දුකින් මිදෙන්නේ නැහැ. මෙහෙමයි දුක හටගන්නේ. අනවබෝධය නිසා මෙහි ඇතිවෙන තෘෂ්ණාව හේතු කරගෙන දුක හටගන්නවා. ඊට පස්සේ බුදුරජාණන්සේ ලස්සනට පෙන්නනවා දුක නැති වෙන හැටි. මේ ආයතන තුලින් දුක නිරුද්ධ වෙන හැටි පෙන්නනවා. චක්කුම් භික්කවේ ජානම් පස්සං යථා භූතං. මහණෙනි, ඇසගෙන යථාර්ථයේ ඒ අයුරින්ම දන්නවනම් දකිනවනම් රූපගෙන අවබෝධ වුණානම් ඇසේ විඥාණයගෙන අවබෝධ වුණානම් ඇසේ ස්පර්ශයගෙන අවබෝධ වුණානම් ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම් තියෙනවා. ඒ විඳින් අවබෝධ වුණානම් මොකද වෙන්නේ? ඇසට ඇලෙන්නේ නැහැ. ඇයි ඇසට ඇලෙන්නේ නැත්තේ? අවබෝධය නිසා. දැන් බලන්න බුදුරජාණන්සේ ගැන තියෙන්නේ කොහොමද? සංවිජ්ජන්ති භගවතු චක්කු. භාග්‍යතුන් වහන්සේට ඇසක් තියෙනවා. හැබැයි භාග්‍යතුන් නැත්තේ මොකද්ද? චන්ද රාගෝ නැති. භාග්‍යතුන් වහන්සේට ඒ ඇස කෙරෙහි ඇති ඇල්මක් නැහැ. ඇයි ඇල්ම නැත්තේ? අවබෝධ වීම නිසා. මේ ඇස කන නාසය දිව ශරීරය මනස අවබෝධ වීම නිසා රූප සද්ද ගන්ධ රස පහස ආදී මේවා අවබෝධ වීම නිසා ඒ වගේම ඇසේ විඥාන කනේ විඥානය ආදී අවබෝධ වීම නිසා සය ආකාර විඥානය අවබෝධ වීම නිසා ඒ වගේම ස්පර්ශය අවබෝධ වීම නිසා ස්පර්ශයෙන් ඇති කරන්නා වූ සැප වේවා දුක් වේවා මධ්‍යස්ත වේවා විඳීම අවබෝධ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඇසට ඇලෙයිද? ඇසට ඇලෙයිද? ඇසට ඇලෙන්නේ නැහැ. ඇයි ඇසට ඇලෙන්නේ නැත්තේ? ඇස අවබෝධ වුණ නිසා. රූප අවබෝධ වුණ නිසා රූපයට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? මේකෙන් වෙන් වෙනවා. මේකෙන් වෙන් වෙනකොට ආදීනවානු පස්සී විහෙරති. ආස්වාදේ නෙවෙයි පේන්නේ. මොකද්ද පේන්නේ? අනිත්‍ය පේනවා, දුක පේනවා, අනාත්මය පේනවා. ආදීනවේ දකමින් වාසය කරද්දි මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධේ ෂේවි යනවා. අපච ඒක අවසන් වෙනවා. පංච උපාදානස්කන්ධේ කියලා කිව්වේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහ කෙරෙහි තියෙන චන්දරාගය. එකට කියන උපාදානය කියලා. මේ චන්ද රාගය ප්‍රහාණ වෙනවා. ප්‍රහාණය වුණාම කියනවා පංච උපාදානස්කන්ධේ නිරුද්ධ වුණා කියලා. නිරුද්ධ වුණා මොකක්ද අවසන් වුණේ? දුක නිරුද්ධ වී ගියා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා ඇස ඔස්සේ දුක හට ගන්නවා. ඇස අවබෝධ වීම නිසා දුක නැතිවිලා යනවා. මේකට කියනවා දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් කියලා. එහෙනම් දුක හටගන්නේ කොහොමද? අනවබෝධය නිසා. දුක නැති වෙන්නේ කොහොමද? අවබෝධය නිසා. මොකක් අවබෝධ වීමෙන්ද? ඇස අවබෝධ වීමෙන් දුක නැති වෙන්නේ. යම් කෙනෙකුට මහණෙනි මෙබඳු දැක්මක් තිබුණොත් සාස හෝති සම්මා දිට්ඨි. ඒකට කියන්නේ සම්මා දිට්ඨිය කියලා. මොන අවබෝධයේද? ඇස කන ආදී මේ ආයතනයන්ගේ යථා ස්වභාවය අවබෝධ නොවීම නිසා දුක හටගන්නවා. අවබෝධ වීම නිසා දුක නැති වෙනවා. මොකක්ද යාට නැති වී යන්නේ? ලෝකේ මෝහයෙන් තියෙනා වූ යම් දෘෂ්ටියක් ඇද්ද? ඒ දෘෂ්ටි නිරුද්ධ වෙනවා. ඒ නිසා මේ ආයතනයන් ඔස්සේ ජීවිතය ගැන ප්‍රත්‍යක්ෂා කළ බැලීම බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය අවබෝධ කරගන්න තියෙන යම් කිසි ඒ ධර්ම අවබෝධ කරගන්න තියෙන ක්‍රමයක් කියලා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක පින්නතුනි
මෝගරාජ කියන ස්වාමීන් වහන්සේට අර ඒ පැවිදි වෙන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට තාපස පිරිසක් වශයෙන් පැමිණුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ මෝගරාජ කියන ඒ ස්වාමීන් වහන්සේට දේශනා කළා. මොකද්ද? සුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මෝගරාජ සදා සතෝති. මෝගරාජය මේ ලෝකය හිස් කියලා බලන්නේ කිව්වා. මේ ලෝකය මොකක් කියලා බලන්න කිව්වද? හිස් කියලා බලන්න කිව්වා. මොන ලෝකයේද? ඇස නම් වූ ලෝකය බලන්න කිව්වා. මොකක් කියලාද? හිස් කියලා. කන නැමැති ලෝකය බලන්න කිව්වා හිස් කියලා. මොකෙන්ද හිස්? ඇස තමා කියලා දෙයක්වත් නැහැ. ඇස තුල තමාට අයිති දෙයක්වත් නැහැ. හොඳට බලන නුවණින් කල්පනා කරලා ඇස තුල තියෙන්නේ මොකක්ද? වහා වෙනස් වී යන අනිත්‍ය ස්වභාවයට අයිති දෙයක්. තමා කියලා දෙයක්වත් නැහැ. තමන්ට අයිති දෙයක්වත් නැහැ කියලා බලන්න කිව්වා. මේ විදිහට බලන්න නම් මොකද කරන්නට ඕන? සිහිය ඕන. සිහියෙන් තමයි ඒක බලන්න තියෙන්නේ. එනිසා පින්නුතුනි, අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන තමන් ජීවිතේ දිහා නුවණින් බලන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උගන්වලා තියෙන්නේ මේ ජීවිතය ගැනයි. බුදුරජාණන් වහන්සේ ගැන්නුවේ මේ ජීවිතය ගැන, වෙන මොකුත් නෙමෙයි ගැන්නුවේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වූ ආකාරයෙන් යම් කෙනෙකු නුවණින් විමසුවොත් ඒ කෙනාට ඒ ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාවක් තියෙනවා. ඒ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් ආය ආයමත් ලැබෙන්නේත් මොකක්ද? මේ අස්කම් ආදී ආයතනමයි. ආය ආයමත් ලැබෙන්නේ අනිත්‍ය දෙයක්මයි, නැසෙන දෙයක්මයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුව, හැබැයි මේ ලෝක සත්‍යය මේක අවබෝධ නැතිකම නිසා හරියට පෙන්වුව මේ හතරමං හන්දියක දාලා තියෙනවා කිව්වා යවකරල් මිටියක්. ওই යවකරල් මිටියට මිනිස්සු 6 දෙනෙක් පොළු 6ක් අරන් ඇවිත් හොඳටම ගහනවලු. හොඳටම තලලා 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 ඉවර වුණාම ඒකේ පිදුරුත් එක්ක කුඩු විලයි තියෙන්නේ දැන්. ඒකේ වී යව ඇට නැ ඔක්කොම හැලිලා පිදුරු කුඩු වෙනකන් තලලා. දැන් හත් වෙනි පුරුෂයෙක් එනවලු ලොකු පොල්ලක් අරන්. ඇවිත් මොකද කරනවා කියන්නේ? අර හොඳටම තැලිලා ගියපු යවකරල් මිටියට එයත් තලනවලු. එයත් තලනවා යවකරල් මිටියට. ආන් මේ වගේ කිව්ව අපේ ජීවිතේ. අපි මේ ඇසෙන් හොඳටම පීඩාවටපත් වෙනවා මේ ජීවිතේදී. ඇහෙන් රූප දැකලා රාගයෙන් පීඩා විඳිනවා. ඇහෙන් රූප දැකලා දේශයෙන් පීඩා විඳිනවා. කනෙන් ශබ්ද අහලා රාගයෙන් දේශයෙන් පීඩා විඳිනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් කියන හයෙන් අර යවකරල් මිටියට පොළු පහර ගැහුවා වගේ ජීවිතේ මුළුමනින්ම රාග දේශ මොහ ආදී දේවල් වලින් තැලී යනවා. හොඳටම හෙම්බත් වෙනවා. ඊට පස්සේ මොකද කරනවා කියන්නේ? මැරෙන්න ලං වෙනකොට එයා හිතනවලු අනේ මට ආයෙමත් උපදින්න ඕනි කියලා. මේ ජීවිතේ හොඳටම අසකන ආදී ආයතනයන්ගෙන් පහර වැදිලා මැරෙන්න ලං වෙනකොට හිතනවලු ආයෙත් මොකද්ද? ආයෙත් මට උපදින්න නැත්තම් කියලා හිතනවාද? ඕක තමයි කිව්වා හත් වෙනි පුරුෂයා ගහනවා කියලා කියන්නේ. මොකද්ද ඒකට කියන්නේ? හත් වෙනි පුරුෂයෙකුත් පහර දුන්නයි කියනවා. දැන් බලන්න, ජීවිත අවබෝධ නැති ලෝකේට හත් වෙනි පුරුෂයාගේ ගහනවද නැද්ද? හත් වෙනි පුරුෂයාගේමුත් ගුටි කාලා තමයි මරණයටපත් වෙන්නේ. මේ ස්වභාවයෙන් අත් මිදෙන්නට අපිට අවස්ථාවක් සැලසුනේ මේ ගෞතම සාසනය නිසා. ඒ කියන්නේ මෙහෙම ස්වභාවයෙන් අත් මිදෙන්නට මාර්ගයක් හෝ මෙහෙම තියෙනවා කියලා අඳුනා ගන්න අපිට අත් මිදෙන්නක අපි මේක පුරුදු කළොත් සිදු වෙන්නේ. නමුත් අපිට මේ මාර්ගය අඳුනා ගන්න ලැබුණේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිසා. එනිසා පින්නොතින් මේ ආයතනයන්ගේ යථා ස්වභාවය
අපි හොඳට නොවනින් විමසා විමසා බලන්නට ඕන. මේ ඇස ගැන හොඳට විමසලා බැලුවොත් මේ ඇස තුළ තියෙන්නේ නාම රූප. ඇස තුළ තියෙන්නේ මොනවද? නාම රූප. ඇස තුළ තියෙනවා පස්විලා යන දෙයට අයිති දෙයක්. එකට කියන පඨවි ධාතු. ඇස තුළ තියෙනවා මොනවද? වැගිරෙන ස්වභාවයට අයිති දෙයක්. එකට කියනවා ආපෝ ධාතු. ඇස තුළ තියෙනවා උණුසුමට අයිති දෙයක්. එකට කියනවා වායෝ ධාතු. තේජෝ ධාතු. ඇස තුළ තියෙනවා හුලඟට අයිති දෙයක්. එකට කියනවා වායෝ ධාතු. ඒ වගේම ඇස තුළ තමයි විඳීම හටගන්නේ. ඇස තුළ තමයි සංඥාව හටගන්නේ. ඇස තුළ තමයි මොකද්ද චේතනා පහළ වෙන්නේ. ඇස තුළ තමයි ඇසයි රූපයයි විඥානයයි සම්බන්ධ කරලා දෙන්නේ. ඇස තුළ තමයි මානසිකාරය හටගන්නේ. එහෙනම් නාමයත් ඇස තුළ තියෙනවා රූපයත් ඇස තුළ තියෙන්නේ. එතන මේ ඇස හැදිලා තියෙන්නේ මොකෙන්ද එහෙනම්? නාම රූප දෙකෙන්. දැන් මේ ඇසේ ඇති වෙන විඳීම කොච්චර වෙලාවක්ද පවතින්නේ? ස්පර්ශයේ තියෙන එකක් විතරයි නේ. ඒක වෙනස් වෙනවා. ඇහෙන් රූපයක් දැක්කහම ඇහි රූපය විඥාණයයි එකතු වීම නිසා ඇසේ ස්පර්ශින් විදින් හට ගන්නවා, සංඥා හට ගන්නවා, මෙයා වෙනස් වෙනවා. එහෙනම් නිරන්තරයෙන්ම මේ ඇස මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එතකොට ඇස තුළ තියෙන නිත්‍ය ධර්මයක් නෙවෙයි, වෙනස් වෙන දෙයක්. හැබැයි මේ වෙනස් වෙන ස්වභාවය අවබෝධ නොවීම නිසා එයාට හිතෙනවා මේක කවුරු කියලාද? මම කියලා, මගේ කියලා, මට අයිති කියලා. මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු නොවන තාක්, මේ ස්වභාවය අවබෝධ නොවන තාක්, ඒ කෙනා සතර අපාය උරුම කරගත්ත සංසාර ගමනක යන බව සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ අපගේ ශාස්ත්‍රූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළා මේ සංසාරේ මේ සත්‍යය සැරිසරාගෙන යන්නේ නিত্য දෙයක් තිබීම නිසා නොවේයි. ස්ථිර වූ දෙයක් තිබීම නිසා නොවේ මේ ලෝක සත්‍යය සසර සැරිසරන්නේ. හේතු හැදෙනකොට ඵල හට ගන්නවා. ඒ හේතු නිරුද්ධ වෙනකොට ඵල නිරුද්ධ වෙනවා. හැබැයි මේ ලෝක සත්‍යය මේක දන්නේ නැහැ. දන්නේ නැති නිසා මොකද වෙන්නේ? අර හේතු සකස් වෙන ප්‍රති ඒ ස්වභාවයට ප්‍රතිවිරුද්ධ දෙයක් උපද්දවන්න එයා අහලා නැහැ, දන්නේ නැහැ. එහෙම මගක් එයාට දැනගන්න ක්‍රමයකුත් නැහැ. සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ශාසනයක් මුණ නොගැහුනොත්. එනිසා පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයටම අපි මේ ආයතනයන් දිහා නුවණින් බලන්න ඕන. මේ ඇස ගැන හොඳට විමසා බලන්න ඕන. කන ගැන විමසා බලන්න ඕන. මොකද මේ ඇස කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකය කියලා. ලෝකය හටගත්තා කිව්වේ ඇස හටගත්තා කියන එකයි. ඇස හටගත්තා කියලා කිව්වේ දුක හටගත්තා කියන එකයි. ඇස නිරුද්ධ වුණා කිව්වේ දුක නිරුද්ධ වුණා කියන එකයි. එන අපි දුකින් නිදහස් වෙන්න කැමති නම් මේ ජීවිතය තුළ තියෙන හේතුප්‍රත්‍ය ධර්මයන් අපි නුවණින් දකින්න ඕන. පින්නතිනි, ඒ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන්ම අපට පෙන්වා වදාළේ මේ දුක කියලා. දුක කියලා පෙන්වා වදාළේ මොකක්ද? සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය. කායික දුක් තියෙනවා තමයි, මානසික දුක් තියෙනවා තමයි, ඒකත් දුකක්. නමුත් භාග්‍යතුන් වහන්සේ දුක කියලා ගැඹුරින් පෙන්වා වදාළන යමක් ඒ පෙන්නුවේ යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යද එයයි දුක කියලා. යමක් අනිත්‍යද එයයි දුක කියලා. එහෙනම් ඇස කියන්නේ නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයක් නම් ඇස කියන්නේ දුකට අයිති දෙයක්. තමන්ගේ ජීවිතය දිහා ප්‍රත්‍යක්ෂා කරලා බලන්නට ඕන. නিত্য වූ කිසිම ධර්මයක් නැහැ. ජීවිතය කියන්නේ අනිත්‍ය දෙයක්. අනිත්‍ය කියන්නේ එක දුක්ඛිත දෙයක්. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් එබඳු ධර්මයක් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමාගේ වසඟයකට ගන්න බෑ. ඒ ගන්න බැරි හේතුව තමයි හේතුව නැති වෙනකොට ඒක නැති වෙලා යනවා.
හේතුව නැති වෙනකොට නැති වෙන ධර්මයක් හේතුවක් මත පවතින ධර්මයක් Tamanට ඕන ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. ඒක හේතුව සකස් වෙච්ච විදිහටයි පවතින්නේ. හේතුව නැති වෙනකොට ඒක නැති වෙනවා. එනිසා ආයතනයන් ගැන බුදුරජාන්සේ වදාළේ මේ ධර්ම අවබෝධ කරගන්න තියෙන මූලිකම තැනක් ආයතන කියන්නේ. මේ ආයතනයන් ඔස්සේ තමයි අපිට ධර්මයේ විමසා බලන්න තියෙන්නේ. මේ ආයතනයන් ඔස්සේ තමයි සංසාර දුක හැදින්නේ. ඊට බලන්න මේ ලෝක සත්‍යය එක්තැනකදී බුදුරජාන්සේ පෙන්වන් වදාළ මහණෙනි මේ ලෝකෙ තියෙනවා කිව්වා මාන තුනක්. මාන කීයක්ද? තුනක්. මොනවද? සෙය්‍යමාන, සදිසිමාන, හීනමාන කියලා. සෙය්‍යමාන කියන්නේ තමා ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා හිතනවා. සදිසිමාන කියන්නේ අපි ඔක්කොම සමානයි කියලා හිතනවා. හීනමාන කිව්වේ තමා පහත් කෙනෙක් කියලා සලකනවා. මහණෙනි ඔය මාන තුන කුමක් ඇති කල්ලිද හටගන්නේ? කිං උපාදාය කුමකට පැමිණිලාද මේ මාන තුන හටගන්නේ? කුමක් කෙරෙහි තණ්හාවෙන් බැසගෙනද මේ මාන තුන හටගන්නේ? හොඳට අහගෙන ඉන්න මේ කරුණ. බුදුරජාණන් වහන්සේ අහනවා මේ මාන තුනක් තියෙනවා. මම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා හිතනවා, මම සමාන කෙනෙක්, මම හීන කෙනෙක්. මේ මාන තුන ඇයි ඇති වෙන්නේ අහනවා. මොකක් ඇති කල්හි මොකකට තෘෂ්ණාවෙන් පැමිණිලාද මේ මාන තුන හටගන්නේ? භික්ෂුන් වහන්සේලා වදාලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේ නේත්‍රු කරගෙනයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේම අපට මේ අර්ථ කියලා දෙන්නේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි ඇස ඇති කල්හි. මොකක් ඇති කල්ලිද? ඇස ඇති කල්හි. මොන ඇසද? තණ්හාවෙන් බැඳී ගියාට පස්සේ තමයි ඇස තියෙන්නේ. තණ්හාව නැත්තම් ඇස නිරුද්ධ වුණා කියලා කියනවා. එහෙනම් තෘෂ්ණා සහිත වූ ඇසක් ඇති කල්ලි ඒ ඇසට පැමිණෙනවා. යා කොහොමද පැමිණෙන්නේ? මම කියලා, මගේ, මගේ ආත්මය කියලා ඇසට පැමිණෙනවා. පැමිණෙන්නේ කොහොමද? අදහසකින්. අදහසකින් ඇසට පැමිණිලා ඇස තුල තණ්හාවෙන් බැසගෙන එයා හිතනවා මොකක්ද? ඇස තුල තණ්හාවෙන් බැසගෙන හිතනවා මම ශ්‍රේෂ්ඨයි කියලා. එතන මම කියලා ගත්තේ මොකද්ද? ඇස නේද? ඒ ඇස අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම මගේ මගේ ආත්මය කියලා ගන්නෙ නැත්තම් මම ශ්‍රේෂ්ඨයි කියන්න මොකුත් තියනවද? මම සමානයි කියන්න මොකුත් තියනවද? මම හීනයි කියන්න මොකුත් තියනවද? නෑ නේ. මොකද හේතුව? මේ ඔක්කොම ආගම තියෙන්නේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ. ඒ නිසා පින්නතුනි මේ ආයතනයන්ගේ යථා ස්වභාවය අපි නුවණින් අවබෝධ කරගන්න ඕන. ඒකට සම්මා සම්බුදු කෙනෙකුගේ ශාසනය තමයි අපිට තියෙන එකම පිළිසරණ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා කෙනෙක්, සියල්ල දකින කෙනෙක්, ලෝකයට මහා දයානුකම්පාව ඇති කෙනෙක්. ඒ ශාස්ත්‍රුන් වහන්සේ දයානුකම්පාවෙන් මේ ජරා මරණ දුකින් මිදෙන මගක් අපිට පෙන්නවා. ඒ මාර්ගය අනුගමනය කරලා අප සියලු දෙනාටද මේ ගෞතම බුද්ධ ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සවන් දුන්නා වූ ධර්ම කාරණා කීපය ඔබ අප සියලු දෙනාට හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. වස්සාන ධර්ම දේශනා.